දැන් අපි බලමු පින්වතනි ඔබ සතුටු වෙන්නේ මොන වේන්ද? ඔබ ජීවිතේ සතුටු වෙන්නේ මොන වේන්ද? ඔන්න ඕක බලමු. මොකද මම පෙන්වන්න එපා ඔබ මේ යටි අතට යන්න ඉන්න පිරිසක් කියලා. ඔබ ජීවිතේ සතුටු වෙන්නේ මොන වේන්ද? ඔබ මේ ජීවිතේ සතුට කියන එක ලබන්නේ පින්වතනි කැමති දේවල් Tamanට ලැබෙද්දී නේද? බලන්න ඔබගේ ජීවිතය ගැන කල්පනා කරලා. ඔබ කැමති දේ ඔබට ලැබෙද්දී ඔබට හරි සතුටුයි නේද? එහෙනම් පින්වතුනි ඔබ දේවල් වලට කැමති වෙලා ඒ කැමති වෙච්ච දේ ලබා ගැනීම උදෙසා මහත් වූ අරගලයක යෙදෙනවා නේද හැමතිස්සෙම? ඒ අරගලයක යෙදිලා ඔබට ඒ දේ ලැබුණාට පස්සේ පින්වතුනි ඔබට හරි ප්‍රීතියි නේද? එහෙනම් ඒ ප්‍රීතිය ලබා ගැනීම උදෙසා ඔබ නිරන්තරයෙන්ම මේ කැමති කියන දේවල් රැස් කර ගැනීමට වැඩ කටයුතු කරනවා නේද? ඔබගේ ජීවිතේ තනිකරම කල්පනා කරලා බලන්න පින්වතුනි කැමැත්ත නෙමෙයිද කියලා සතුටට හේතුව. ඔබ කැමති දේ ඔබට ලැබෙන්න ඔබට සතුටේ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? පුළුවන් තරම් දේවල් වලට කැමති වෙනවා. ඔබ කැමති වෙන්න බලාගෙන ඉන්නේ දේවල් වලට. ඔබ පුළුවන් තරම් කැමති වෙනවා මොකද ඒව ලැබෙන්න ඔබට සතුටු නිසා. අද ඔබ නිගමනයක් අරගෙන තියෙන ඔබගේ ජීවිතේ ඔබගේ සතුටට හේතුව කැමැත්ත කියලා. මම ඔබට ඔප්පු කරලා වෙන්නන්න ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට ජීවිතේ වැඩිපුර සතුට දෙන්නේ ඔබගේ පුතාද එහා ගෙදර පුතාද? ඔබට උත්තර දෙනවා නම් ලේසි වැඩේ කරගෙන යන්න. හැම කෙනාම ඔබගේ උත්තරේ පිංගුතුනි යන්තමින් හරි කියන්න. එතකොට ඔබට මේ 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 මේක තනිකරම සාකච්ඡාවක්. ඔබයි මායි අතර සිද්ධ වෙන. ඔබගේ පුතාද ඔබට සතුට දෙන්නේ අල්ලපු ගෙදර පුතාද? එහෙනම් ඔබ කැමති අල්ලපු ගෙදර නෝනට ළමයි හම්බ වෙනවටද ඔබට ළමයි හම්බ වෙනවටද? එක ළමෙක් හම්බෙච්ච අම්මා තාත්තා තව දරුවෙක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්නවා. ඇයි? මම කැමති දේ මට ලැබෙද්දි මට හරි සතුටුයි. ඒක නිසා මං ඒ දේවල් වලට තව තවත් කැමතියි. ඇයි මගේ සතුට ලබලා දෙන්නේ? මං කැමති දේවල්. දැන් හොඳට බලන්න පින්විතනි ලෝක සත්‍යය දෘෂ්ටිගත වෙලා තියෙනවා තමන් කැමති දේවල් වලින් තමන්ට සතුට එනවා කියලා. එහෙනම් සතුටට හේතුව විදිහට කල්පනා කරගෙන ඉන්නේ දෘෂ්ටිගත වෙලා ඉන්නේ කැමැත්ත. දැන් මට කියන්න බුදුහාඳුරුව මොකද්ද දේශනා කළා තියෙන්නේ? බුදුහාඳුරුව දුකට හේතුව විදිහට ඉදිරිපත් කළේ මොකද්ද පින්වතනි? දුකට හේතුව මොකද්ද? බෞද්ධයෝ නේද ඉන්නේ? ආ දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව කිව්වහම පාලි ඉන්නේ ඔබ කියන්නේ. දැන් මං කියන්නේ මං පාලි කියන්නේ නැහැ කියලා. මට සිංහලෙන් කියන්න. ආසාව. තව කියන්න සරල කරලා කියන්න. ඈ කැමැත්ත. කැමැත්ත. තණ්හා කියලා පාලියෙන් කිව්වට ඔගේ සිංහල වචනේ මොකද්ද? කැමැත්ත. දැන් ඔබ හිතාගෙන ඉන්නවා සතුටට හේතුව කැමැත්ත කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා දුකට හේතුවයි කැමැත්ත කියලා. එහෙනම් දැන් ඔබ යටිකුරු වෙලා නෙමෙයිද ඉන්නේ? කම්ප්ලීට්ලි වෙනස් නැද්ද මේ දෙක? මිනිස්සු හිතාගෙන ඉන්නවා සතුට තමයි සැප දෙන්නේ. සතුට තමයි සතුට දෙන්නේ කියලා. නැත්නම් මේ කැමැත්ත තමයි සතුට දෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ පෙන්නනවා දුකට හේතුව කැමැත්ත කියලා. එහෙනම් ඔබට තේරෙන්නේ නැද්ද සිංහතුනි මේ මිනිස්සු යටි අතට ඉන්නේ කියලා? ඔබ අහලා තියෙනව නේද ආලෝක යක්ෂයා බණ ටික අහලි ඉවරලා කියනවා කියලා? ස්වාමීනි මට දහම තේරුණා. මෙච්චර වෙලාවක් යටිකුරු වෙලා තිබිච්ච දේ මක්ුණාද? උඩිකුරු වුණා කියලා. එහෙනම් මෙච්චර කල් යටි වෙලා යටිකුරු වෙලා තිබුණා කියන්නේ මොකද්ද? මේ කැමැත්ත තමයි මොකට හේතුව කියලාද හිතන් හිටියේ? සතුටට හේතුව කියලා. මේ සතුටට හේතුව කැමැත්ත කියලා හිතන් ඉන්න තාක්කල් මේ පුද්ගලයා පින්වතුනි යටිකුරු වෙලා ඉන්නේ. අන්න තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා දේශනා කරන ධර්ම තුල ඒ ධර්ම ප්‍රඥා ගෝචරව අවබෝධ කරගත්තට පස්සේ
අන්න යටිකුරු එකක් වෙනවද? උඩුකුරු වෙනවා. හැබැයි පින්වතුනි මේක ප්‍රඥා ගෝචරව හැරෙන්න වෙන ක්‍රමයකට දකින්න පුළුවන්ද? මං ඔබෙන් ඇහුවාම gedara ඉන්න දරුවද ඔබට සතුට දෙන්නේ? අල්ලපු gedara දරුවද කියලා. ඔබ අනිවාර්යයෙන්ම දන්නවා gedara ඉන්න දරුවයි සතුට දෙන්නේ කියලා. එහෙනම් මේ අල්ලලා කළා පින්වතුනි මේක අවබෝධ කරන්න බෑ. ඇඟට දැනිලා අවබෝධ කරන්න බෑ. මේක අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ තනිකරම මනසින් ප්‍රඥාගෝචරවයි මේක දකින්න පුළුවන්. එහෙනම් ප්‍රඥාගෝචරවයි දැන් මේක ඔබ අල්ල ගන්න ඕන නැත්නම් ඔබට මේක තේරෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා හිතින් මේක හොඳට විමසලා බලන්න මේක දිනින් එහාට කියන ටික. එහෙනම් පින්වතුනි දැන් හොඳට බලන්න යමෙක් යටිකුරු වෙලා ඉන්නවා කියලා කියන්නේ මේ සතුට තමයි. මේ සතුට හැවීම උදෙසා ඒකේන කැමැත්ත තමයි පින්වතුනි දඩමීමට තියාගෙන ඉන්නේ. එහෙනම් කැමැත්ත තුලින් මට සතුට ලැබෙනවා. ඒක නිසා මම තව තව දේවල් වලට කැමැති වෙවි ඒ දේවල් ලබා ගැනීම උදෙසා කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කරනවා. ඔන්න ඔය තැන තමයි පින්වතුනි ලෝක සත්‍යය ඉන්නේ. ඕනේ වෙලාවක බලන් ඉන්නේ මොකද්ද? ඕනේ දෙයකට කැමැති වෙන්නේ. මොකද කැමැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් ඒක ලැබෙනකොට හරි සතුටයි. ඔබ ඔය වැඩ කරන ඔෆිස් එකෙන් වෙන ඔෆිස් එකකට මාරු වෙනකොට යාළුව පිරිසක් ඔබගේ ගෙදර අයට කතා කරලා අහනවා, ඔයාගේ හස්බන්ඩ් මොනවට වගේද කැමති? නැත්නම් පුතේ වාගේ අම්මා මොන වගේ දේවල් වලටද කැමති? ඒක අහගෙන ඉවර වෙලා ඒක අරගෙන ඔබට දෙනකොට ඔබට හරි සතුටුයි. ඇයි? කැමැත්ත තමයි ඔබගේ සතුටට හේතු වුනේ. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි කැමැත්ත කියන එක තමන්ගේ ගින්නට හේතුව කියලා. මහා ගිනිගත් ස්වභාවයක් තමයි මේ කැමැත්ත තුල තියෙන්නේ කියලා. එනම් පින්වතුනි අද ඔබ මේ යටිකුරු වෙච්ච ස්වභාවයෙන් උඩුකුරු කරගත්තේ නැත්නම් යටිකුරු වල තියෙන දෙයක් හැමතිස්සෙම කොයි පැත්තටද යන්නේ? යටිකුරු දේවල් කොයි පැත්තටද යන්නේ? යටි අතට යන්නේ, පහළට යන්නේ. එහෙනම් දැන් ඔබට ඔප්පු වෙන්නේ නැද්ද පින්වතුනි ඔය යටි අතට යන වැඩපිළිවෙල ඒකාන්තයෙන්ම සතර අපායට යන්නේ කියලා? මං කිව්වේ ඔබට පටන් ගන්නකොට මං ඒක ඔප්පු කරලා පෙන්වන්නම් කියලා. ඔබ ඔය කියපු දෘෂ්ටිය දරාගෙන නම් ඉන්නේ පිංගතනි ඒකාන්තෙම ඔබ යටිකුරුවයි ඉන්නේ. යටිකුරුව ඉන්නකොට යටි අතට තමයි යන්නේ. හැබැයි ඔබ කියයි ඉතින් අපි බුදුහාඳුරෝ කියපු බණ දන්නවනේ. අපි ඉතින් දන්නවනේ මේ 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 කැමැත්ත තමයි දුකට හේතුව කියලා අපි දන්නවා. පිංගතනි දැනගන්නවා කියන එක මේකට අදාළ එකක් නෙමෙයි. ඔබට ඕනම් පුළුවන් නේ පිංගතනි බුදුහාඳුරන්ගේ බණ හොඳට කටපාඩම් කරලා තියාගන්න. දැනගත්තා කියන එක පින්වතුනි මේකට අදාළ කරුණක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ දැනගන්න එක නෙමෙයි, අවබෝධ කරගන්න එකයි අවශ්‍ය වෙන්නේ. අවබෝධ කරගන්න එක. ඔබ දැනගෙන ඉන්නවා දුකට හේතුව කැමැත්ත කියලා. හැබැයි ඔබට අවබෝධයට ඇවිදින්න තියෙන්නේ සැපයට හේතුවයි කැමැත්ත කියලා. එහෙනම් මේ අවබෝධයෙන් පින්වතුනි මෙතනින් අයින් වෙන්න ඕනේ. දැනගත්තට වැඩක් නැහැ, කඩපාඩම් කළාට වැඩක් නැහැ. අවබෝධයෙන් අයින් වෙන්න උත්සාහ කරන්න. අවබෝධ වෙන්න නම් පින්වතුනි තමන්ගේ ජීවිත අත්දැකීමෙන්ම මේවා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.